මං හිතන්නේ අපි හිටපු ජනාධිපතිතුමා එතුමාට ඇත්තටම යන්න තැනක් තිබුණා. ඒ නිසා එදාම එතුමා ගියා. ඉතින් මං හිතන්නේ වත්මන් අක්‍රමාත්‍යතුමාටත් ඒ වගේ තැනක් සොයාගත්තාම එතුමා මං හිතන්නේ ඉක්මනින්ම ඉවත් වෙලා එයාව විතරම අපි හිතන්නේ. ඒ නිසා අපි ඒක සම්බන්ධයෙන් කිසිම නීතිමය කටයුත්තක් කරන්න බලාපොරොත්තුවක් නැහැ. නමුත් ඔබතුමන්ලාට මතක ඇති මීට කලින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා නිලවාහනය භාර දීමට සුමානය පරම්පුණා කියලා බන්දරගත ගාරගත වුණා. නිලවාහනය කියන එක සුමානය පරම්පුණා කියන්නේ බරපතල කාරණයක් නෙවෙයි. දැන් සමහර නිලධාරීන් අපිත් අලුතෙන් තැනකට රාජකාරි භාර ගන්න ගියාම අපි ඉඳපු කෙනා කියනවා මට වාහනේ දවස කර දෙන්න මගේ මම වාහනයක් හොයාගන්නකම් කියලා අපි හා කියනවා. දවස් දෙකක් එහෙම තියාගන්න ඉඩ දෙන එක නීතියක්ම නෙවෙයි. නමුත් අපි අතරේ තියෙන අර ලංකාවේ තියෙන කිසියම් මුල් බැහැගත්තු සංස්කෘතියක්. ඒ සංස්කෘතිය යන අපිට හා කමන්නේ වාහනයක් හොයාගන්නකම් තියාගන්න එක. නැත්නම් කවුරු අපි ගෙයිල්ල දවස් දෙකක් තුනක් ගෙයිල්ල ඉන්නවනේ කිව්වොත් අපි ඉඩ දෙනවා. ඒක අපේ අයිතිවාසිකමක් නෙමෙයි කාගේවත්. ඒක අපේ අර සංස්කෘතියේ තියෙන දෙයක්. අපි එහෙම ඉඩ දෙනවා. ඉතින් මෙතෙන්දිත් මේ නමුත් නිල වාහනේ නැත්තම් නිල නිවාසයෙන් අපි හිටියා කියලා ඒකෙන් අපිට ඒ තනතුරේ අයිතිවාසිකමක් ලැබෙන්නේ නැහැ. අපි විශේෂයෙන් අරලියගහ මන්දිර සම්බන්ධ වෙනත් අපි අනුගමනය කරන හැබැයි අපි ඒක බලහත්කාරයෙන් ගන්න හෝ වෙනත් දේවල් වලට අපි පෙළඹෙන්නේ නැහැ. එතුමා තනක් සොයාගත්තාම නිපදිංචියට සුසු තනක් හොයාගත්තාම එතුමා යයි කියලා බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒක තමයි අද අද වෙන තත්ත්වය. නැතුව මේ නීත්‍ය අනුකූලව එහෙම කටයුත්තක් කරන්නේ නැහැ. කරන්න බලාපොරොත්තුවක් නැහැ. ඇත්ත වශයෙන් රජයේ දේපලක් විදිහට ඒක තියෙන්නේ මගේ භාරයේ. මොකද රාජ්‍ය නිලධාරියා මමයි. නැතුව ජන අගමැතිතුමා භාරයේ නෙමෙයි. ඉතින් මම තමයි ඔය කියන දුන දේපල සම්බන්ධයෙන්. නමුත් ඉතින් අපි කිසියම් විදිහක අපේ දේශපාලන කරුණකුත් නිසා අපි එකපාරටම නිලධාරීන්ගේ තියෙන ක්‍රියාදාමය අපි ක්‍රියාවට නගන්නේ නැහැ. නැත්තම් මේ ඇත්ත වශයෙන්ම කෙනෙක් අනුපාත්‍රිකයාගේ අකමැත්තෙන් එක පාවිච්චි කරනවා කියන්නේ රාජ්‍ය දේපල අවභාවිතය. මේක පොඩි දේපලකුත් නෙමෙයි. ජිප් එකක් වගේ දේපලක් නෙමෙයි. ඒක බරපතලකමත් අපි තේරුම් ගන්න ඕන. කොළඹතුරේ අක්කර එක විතරේ මේ භූ විභාගයේ තියෙන විශාල නිවාස සංකීර්ණයක්. ඒක අවභාවිතය කරනවා කියන්නේ අර ජිප් එකක් සුමානේ පරක් වුණාට වඩා ටිකක් මේ මහා බරපතල කාරණයක්. ඔය බහජන එකක් පොදු දේවල පන්නත ඇතික්‍රියා කරන්න පුළුවන් කෙනෙකුට අවශ්‍ය නැහැ. අපි කියලා තනලා දෙනවා දාන්න ධාරින්ට මහා මේ අපිට බාර දාන්න කියලා. මොකද අපේ අතිරිකලේ කම්බරේ බාරේ තමයි තියෙන්නේ දේවල්. අපි එතුමාට කියලා දෙන්න දැන් පුළුවන් තරම් ඉක්මනට ඒවා නිරවුල් කරලා බාර අරගෙන බාර ගන්න කියලා.